මේ සැලසුම් කරන්නේ රස්විසි හතර අයවැයලෙක. ඉතින් මේක කවුරු හරි පරාජය කරනවා නම් මේ පරාජය කරන්නේ අයවැයලෙක නෙවෙයි ශ්‍රී ලංකාව මේ පරාජය කරන්නේ. අයිසින් කරපු අයවැයලෙක ප්‍රතිපත්තියෙන් අපි අයින් වෙන්න ඕනේ. මොකද අපි අවුරුදු 75ක් ඒක කරලා ප්‍රතිඵලය අපි දැක්කා. ඒ නිසා ඊට වඩා ස්ථිරසාර ආර්ථික වර්ධනයකට යා හැකි අයවැයලෙක වලට තමයි අපි ආයුත්. පළවෙනි වතාව විදුලි බිල වැඩි වුණා. දෙවෙනි වතාව විදුලි බිල අඩු වුණා. දැන් තුන්වෙනි වතාව විදුලි බිල නැවත වැඩිවීමක් තියෙනද? වැඩිවීම හොඳයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා ජීවන තත්ත්වය අමාරුයි. නමුත් ඉතින් මේ වෙන විසඳුමක් නැති නිසා තමයි මේ වගේ තත්යකට ඇවිල්ලා තියෙන්නේ. ගෝඨාභය මහත්තයා කාබනික පොර තරේ තියාගෙන දීපු එකත් අපි ඔක්කොම අනාගත්ත 69 ලක්ෂයක් ඡන්දෙ ගත්ත ගෝඨාභය ජනාධිපතිතුමා අර රැට්ට පැට්ට සුට්ට සූටික්ක බටික්ක චුට්ට නට්ට ඔක්කොම එනකොට මෙයා උන්ට බය වුණා. එන වෙලාවෙම දෙකේ දෙකේ පොල්ලෙන් දුනනම් හරිනේ. ඔය රයිල් මහත්තයා දෙන්නේ හොදට. එන අයව බේරේ වැවෙන්න ආවනවා. කුල්ලා අල්ලනවා පොල්ලෙන් දෙනවා. විදුලිය බිල වැඩි කෙරුවට රට පුරාම ගෝරිය. කාංචනලා ඇඳගන්නෙම අදානි ලගේ සාරිය. ඩිජිටල් කොට විකුණද්දිත් ගහන්නේ පම්පෝරිය. මුම් බොන්නෙම ඡන්දෙ දීපු මිනිසුන්ගේ රීරිය. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.